සම්බන්ධ ප්‍රශ්නයක් නෙමෙයි. ඒකයි මම කියුවේ ප්‍රතිපත්තිමය තීරණයක් නිසා ඒකට කිසි සාකච්ඡාවක් ආවනම් හොඳයි. උතන උතන ළමයි කී දෙනෙක් ඉන්නවා? දැන් මම අහන්න එක. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට යමෙකු විරෝධතාවයේ නිරත වන්නේ නම් ඒ සියලු දෙනාගේ ජීවිතවල වගකීම තමන් සතු බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසනවා. ඒ අද පසරුවේ ඉංජිනේරු පීටර් සිසුන් සමග පැවති සාකච්ඡාවකදී. මොරටුව විශ්වවිද්‍යාලයට ඇතුළත් වන සිසුන් ඉසෙඩ් අගේ මත පදනම්ව දෙපාර්තමේන්තුවලට වෙන් කිරීමේ ගැටලුවට විසඳුම් ලබා දෙන්න ඉල්ලමින් සිසුන් අද පස්සරුවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා. කොමිසම අවට දැඩි ආරක්ෂාවක් යොදා තිබූ අතර කැරලි මර්ධන කණ්ඩායම්ද කැඳවා තිබුණා. පසුව සිසුන්ගෙන් පිරිසකට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා සමග සාකච්ඡාවක් හිමි වුණා. මේක ඇවිල්ලා විභාග පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. මේක විනය සම්බන්ධ ප්‍රශ්නයකුත් නෙමෙයි. ඒකයි මම කිව්වේ ප්‍රතිපත්තිමය තීරණයක් නිසා ඒකට කිසි සාකච්ඡාවක් ආවනම් හොඳයි. උතන උතන ළමයි කී දෙනෙක් ඉන්නවා? දැන් මම අහන්න එක. මේ ඇතුළට ඇවිල්ලා වාඩි වෙන්න. උටයිලයි මම බොහොම වගකීමෙන් කියන්නේ. මොකද ඕගොල්ලන්ගේ ජීවිතවලට මේ ප්‍රතිපාදන කොමිෂන් ඉස්සරහා පිට අනිවාර්යෙන් මම වග කියන්නේ. මම කැමති නෑ ඕගොල්ලෝ ඉංජිනේරු පීඨවල ශිෂ්‍යෝ මෙතන යම්කිසි විදිහේ කනගාටුදායක තත්ත්වයක් ඇති වුණොත් මොකද අපි දන්නවා කොච්චි කියලා මොකද උනේ කියලා. මට එහෙම ඉන්න බෑ. මට CGR එකේ වගේ ඉන්න බෑ. මට අනිවාර්යෙන් මම ඕගොල්ලන්ට වග කියන්න. හරිද? මට එහෙම වග කියන්න තු ඉන්න බෑ. ඒ නිසා උකාලා එන්න ඇතුළට. සතියක් ඇතුළත සිසුන්ගේ ප්‍රශ්නයට පිළිතුරක් ලබා දෙන බවට දුන් පොරොන්දුවත් සමග සිසුන් විසිර ගියා.